අද දවසේදී අපත් සමග එකතු වෙනවා වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය. ඔබතුමිය ඉතාමත් ගෞරවණීය යුක්ත පිළිගැනීම NSBM හරිත සරසවියට. අමාත්‍යතුමනි ඔබතුමියගෙන් දැනගන්නට කැමතියි NSBM හරිත සරසවියේ මේ පස් වසරක ආගමනය පිළිබඳ ඔබතුමියගේ අදහස්. ඔව් මං හිතන්නේ ලෝකයේ අධ්‍යාපනය ලබා දෙන ක්‍රම රාශියක් තියෙනවා. ඒ අතරින් අධ්‍යාපනයේ තරඟකාරී වෙන්න වෙන්න තමයි දරුවන් ඒ සඳහා ආකර්ෂණය වෙන්නේත්, ඒ අධ්‍යාපනයේ ප්‍රමිතිය වැඩි වෙන්නේත් සහ තමන්ගේ රට තුළදීම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් අවස්ථාවල් ලැබෙන්නේ. ඒ අධ්‍යාපනය අපිට ස්තර කීපයකින් ලබා දෙනවා දරුවන්ට රටක. මං හිතන්නේ අපේ රටේ තිය ස්තිර කීපෙම තියෙනවා පාසල් අධ්‍යාපනය, එතනින් ගියාම උසස් අධ්‍යාපනය රාජ්‍යංශයේ අනුග්‍රහයෙන්, ඒ විතරක් නෙමෙයි අපි වෘත්තීය පුහුණුව ලබලා දෙනවා. ඊට අමතරව උසස් අධ්‍යාපනය ලබන්න අවශ්‍ය දරුවන්ට රාජ්‍ය තන්ත්‍රයේ තියෙන විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවාට අමතරව තමුන් කැමති විෂය ධාරාවන් කැමති විදිහට තමුන්ගේ ශක්තිය හැටියට ඉගෙන ගන්නත් අවස්ථාවල් රටක තියෙන්නට ඕනේ. සියලු දෙනාටම අධ්‍යාපනයේ තමුන් රිසි ලෙස ඒ අධ්‍යාපනය ලබන්න ඕන අවස්ථාවක් ලබා දෙන්න තියෙන ආයතනයක් විදිහට මේ හරිත විශ්වවිද්‍යාලය රාජ්‍යංශයත් පෞද්ගලික අංශයත් එකතු වෙලා යන මේ විශ්වවිද්‍යාලය තුළින් අද වෙනකොට දහස් ගාණක් දරුවන් තමුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගෙන තියෙනවා. ඉතින් ඒ තවදුරටත් වර්ධනය වෙන එක, තවදුරටත් එහි තියෙන ධාරිතාවය වැඩි වෙන එක, අනාගතයේදී දරුවන්ගේ අධ්‍යාපනයේ ලැබෙන ඉල්ලීම් සපුරන්න සුදුසු ආයතනයක් බවට පත් වෙන්න මේ ආයතනයට අවස්ථාව ලැබෙනවා. ඉතින් මං හදවතින්ම සුබ පතනවා. ඒ වගේම අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා ලෝකයේ දිනන්න බලාගෙන ඉන්න දරුවන්ට තමුන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරගන්න, තමුන්ගේ රට තුළදීම ලැබෙන අවස්ථාව තවදුරටත් ස්ථාවර කරන්නත්, ඒ අවස්ථාව වැඩි දියුණු කරන්නත්, සියලු දෙනාටම තමුන්ගේ ප්‍රියතාවය හා කැමැත්ත මත තමුන්ගේ අධ්‍යාපනය ගෙනියන්න තවත් අවකාශයක් මෙතුණින් ලබා දෙන්න. ඉතින් මේ වෙනකොට ඒ අවස්ථාව ඉතා උසස් ලෙස මේ ආයතනය පරිපාලනය විසින් උපකුලපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය කළමනාකරණය කරලා තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා අවංකවම ශ්‍රී ලාංකිකයෝ විදිහට. ඒ වගේම මගේ සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. එහෙනම් ස්තුතියි අමිතේතුමනි.